අද වීඩියෝවෙන් කතා කරන්නේ හිත නැවතුණු තැන පිළිබඳව. ඔබ දන්නවා මේ විශේෂාංගයෙන් මම කතා කරන්නේ කිසියම් ගීතයක් පිළිබඳව කියලා. අද මම කතා කරන්නේ බොහොම ජනප්‍රිය ගීතයක් පිළිබඳව. අපි අත්ත වශයෙන්ම මේ කතා කරන්නේ මේ වැඩසටහනේදී ගීතයේ පදමාලාව. එහෙම නැත්නම් මේ ගීතයේ තියෙන අර්ථය පිළිබඳව. එහි සාහිත්‍යමය වටිනාකම පිළිබඳව. ඒ වුණත් අපිට ගීතයක මේ සාහිත්‍යමය වටිනාකම දැනෙන්න අපිට මේ ගීතය ගායනා වෙලා අපේ සවනට පත් වුණාම තමයි අපිට ඒක දැනෙන්නේ. ඒ සඳහා හොඳ ගායනයක් සහ සංගීතයක් තියෙන්න ඕන. එහෙම නැතුව මේ ගීතය කඩදාසියක ලියවිලා තිබුණු පළියට අපිට මේ අර්ථයක් දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි පළමු කොටම මේ ගීතය ගැන අපි ගීතයේ ගායකයා සහ ඒ ගායනය සහ සංගීතය පිළිබඳව මේ වැඩසටහනේදී කතා නොකළත් ඔවුන්ට මේ ගීත පිළිබඳව ස්තුතිය මුලින්ම ප්‍රකාශ කර සිටින්න ඕන. ඔවුන් හොඳට මේ ගීතය නිර්මාණය කරලා තියෙන නිසා තමයි අපිට මේ සාහිත්‍ය රසය දැනෙන්නේ. දැන් අද බලමු මේ ගීතය මොකක්ද කියලා. මේ ගීතය චිත්‍රපට ගීතයක්. චිත්‍රපටය තමයි මාතලම්. 1955 අගෝස්තු 27 වෙනිදා තමයි මේ චිත්‍රපටය තිරගත වුණේ මුල් වතාවට. මේ ගීතයේ මේ චිත්‍රපටයේ අඩංගු ගීත ඉතාමත්ම ජනප්‍රියයි. මේ ගීතය චිත්‍රපටයේ කතාවට පරිබාහිරවත් අපිට රස විඳින්න පුළුවන් බොහොම අර්ථවත් ගීතයක්. ගීතය තමයි ලතා වල්පොල ශූරින් ගායනා කරන ඉවසනු හදේ විශ්වාසයේ ධෛර්යය දේ කියන ගීතය. මේ කතාවේ හැටියට ඒ චිත්‍රවල්ලී කුමරිය ඒ රජුරුවන්ට අභියෝගයක් කරනවා. ඔබට ජාතකව මම පුතෙක් හදලා ඒ පුතා ලව්වා ඔබට කසෙන් තලනවායි කියලා. මේ අභියෝගය නිසා රජ්ජුරුව බොහොම කුපිත වෙලා ඇයව ගිහිල්ලා සිර කරනවා. මේ සිර ගත කළාට පස්සේ තමයි චිත්‍රවල්ලීට දැනෙන්නේ තමන් කරපු අභියෝගයේ බරපතල කම. තමන්ට මේ වගේ අභියෝගයක් නොකර ඉන්න තිබුණයි කියලා ඇයට හිතෙන්න ඇති. නමුත් ටිකෙන් ටික කාලය ගත වෙද්දී මොකද්ද වුනේ? ඇය තුලින්ම ඇයට මතු වුණා අදහස් වලිය. ඒ අදහස් වලිය තුල ඇයට ඇති වුණේ ශක්තිය. මේක කවුරුවත් පිටින් ඇය තුලට ඇති කරපු අදහසක් නෙවෙයි. දැන් ඔය අපි බොහෝ විට දකින පොසිටිව් තින්කින්, ඒ කියන්නේ මේ ධනාත්මක චින්තනය පිළිබඳ දේශන වලට ගිහිල්ලා ඇය ලබාගත්තු දෙයක් නෙවෙයි. ඇයට කවුරුවත් ඒ මොටිවේෂන් කියන, ඒ කියන්නේ උද්‍යෝගය ඇති වෙන, පෙළඹවීම ඇති වෙන කතාවක් කවුරුවත් කිව්වේ නැහැ. මේක ඇය තුලින්මයි ඇති වුණේ. මොකද අප තුලින්ම ඇති වෙන දේ තමයි වැදගත්. කවුරුවත් කියන දේ මොහතකට තිබිලා ඒක අපි තුලින් ඇති වෙලා යන්න පුළුවන්. ඇය තුලින්ම ඇති වුණා ඒකට. ඒ චිත්‍රපටයේ ජවනිකා තුල ඔබට ඒක තැහැින්න තුරට පේනවා ඇති. ඇය තුලින්මයි මේ අදහස එන්නේ. ඇයට ඇයමයි කතා කරන්නේ. ඇයට කියන මුලින්ම කියන්නේ ඉවසන්න කියනවා. ඉවසීමෙන් සැනසීම ලැබෙනවනේ. ඉවසන්න කියනවා. ඒ වගේම විශ්වාසයක් ඇති කරගන්න කියනවා. ඒ විශ්වාසය තුලින් තමයි ධෛර්යය ඇති වෙන්නේ. එතකොට මේ රාජකුමාරයාට කරපු අභියෝගය ජය ගන්න පුළුවන්. ස්ත්‍රියක් කියන්නේ දුර්වලයි කියලා හිතන්න එපා. ස්ත්‍රියගේ බලය පෙන්වන්න කියලා ඇයට කියනවා. ස්ත්‍රියක් කවදක්වත් දුර්වල නැහැ. රාජගුරු පරද්දන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ තමන් කරපු දිවුරීම, ඒ තමන්ගේ සපතය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒක ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන්නේ ඉවසීම, විශ්වාසය, ධෛර්යය, එඩිතර බව. මේ සියල්ලත් එක්ක වැදගත් වෙන අනිත් දේ තමයි ඥාණය. මේ සේරම ක්‍රියාත්මක කරන්න තමන් තුළ ඥාණය තියෙන්න ඕන. මේ ඥාණය පාවිච්චි කරලා තමයි ඇයට මේ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නේ. කවුරුවත් තමන්ට මේ අදහස් කොටලා පෙව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒක ටිකක් වෙලාවකින් තමන්ගෙන් අයින් වෙලා යනවා. ඒ නිසා මේ හැමතිස්සෙම අභියෝග ජය ගැනීම කියන කාරණේදී, තමන්ගේ ඉලක්කය කරා යන්න ඕනේ කියන කාරණාවේදී අපිට වැදගත් වෙන්නේ තමන් තුලින්ම ඇතිවෙන මේ විශ්වාසය, උනන්දුව සහ ධෛර්යය. ඒ මොටිවේෂන් එක, ඒ කියන ඒ පෙළඹවීම, ඒ උද්‍යෝගය තමන් තුලින්ම ඇති වුණොත් අනිවාර්යයෙන්ම තමන්ට ජයගත නොහැකි දෙයක් නැහැ. ඒ කතාවේ හැටියට, චිත්‍රපටයේ හැටියට අවසානයේදී අය ඒ ඉවසීමෙන් වැඩ කරලා, ධෛර්යයෙන් වැඩ කරලා, ඥානවන්තව වැඩ කරලා අවසානයේදී ඇය ඉලක්කය සම්පූර්ණ කරගන්නවා. ඇයගේ සපත ඇය සාර කරගන්නවා. ඒ කියන්නේ ඇයගේ දිවුරීම ඇය ඉෂ්ට කරගන්නවා. මේ අදහස අපේ ජීවිතවලට කොච්චර දුරට වැදගත්ද? අපිට බොහෝ දුරට වැදගත් වෙනවනේ.
අපි හැමතිස්සෙම දැන් විශේෂයෙන්ම අපේ බුදු දර්ශනයේ කියවෙන විදිහට උත්තාන වීරය කියන එක බොහොම වැදගත්නේ. ඒ උත්තාන වීරය කියන එක ඇති වෙන්නේ තමන්ට තමන් පිළිබඳව ඇති වෙන විශ්වාසය නිසානේ. ඊට පස්සේ විශ්වාසයත් එක්ක ඒක ක්‍රියාවට නංවන්න ඕන කරන සැලසුම් තමන්ගේ ඥාණයෙන් නිර්මාණය කරනවා. මේ ඔස්සේ තමන්ට මේ ගමන යන්න පුළුවන්. ඒ නිසා මේ ගීතය මට නම් ඇහෙන වාරයක් පාසා ඒ මිහිරි ගායනයත් එක්කම මේ ගීතයේ අර්ථය බොහෝම තදින් හිතට වදිනවා. මං හිතන්නේ ඔබටත් එහෙම වෙන්න ඇති. අපි ඊළඟට නැවත අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. මගේ මේ වීඩියෝ බලලා අදත් මගේ මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔබෙන් ඉල්ලීමක් කරනවා. මම ෂෙල්ටන් මහසූරිය.